රසවත්කම් අලුත් වෙන සුබාලුත් අවුරුද්දක් වේවා. ටියාරා. ඉරාන් ඊශ්‍රායෙල් ගැටුම් පිළිබඳව කතා කරද්දී අපට ඊටත් වඩා ලොකු තර්ජනයක් මේ දිනවල තිබෙනවා. ඉල්ලගෙන කන්නට දෙන්නේ කියලා සමහර අය විමසා සිටියා සමාජ මාධ්‍ය ඔස්සේ මේ තොරතුරු පිළිබඳව. අද සිළුමිණ වාර්තා කරනවා උමා ඔය 24 වෙනිදා ජනතායිතියට. ඉතින් මේක කොහොමද ඉල්ලගෙන කෑමක් වෙන්නේ? මෙන්න මේ වාක්‍ය නිසා තමයි අපට එහෙම ඉල්ලගෙන කනවයි කියන වචනය සමහර අය පාවිච්චි කරනවා. අපේ වචනය පාවිච්චි කරන්නට උනන්දු වන්නේ නැහැ. උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතරින් අප්‍රේල් 24 වෙනිදා සිදු කිරීමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා එක් වූ අවස්ථාවේදී ඉරාන ජනාධිපතිවරයා සමග උමාවේ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළ අතරෙහිදී ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරයට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා. එහිදී මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා. ඉතින් එම ආරාධනය ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඉතා සතුටින් පිළිගෙන තිබෙනවා. යනු ඉක්ු ජනවාරි මාසයේදී මෙම සංචාරය පිළිබඳ මෙරට දැනුවත් කර තිබෙනවා. ලබන 24 වෙනිදා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතයි කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් ආර්ථිකයේ කඩාවැටීමත් සමග ඉරානයේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දුන් අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉරානයට තේකොළ අපනයනය කර අපි ඊයේ දිනේදී මේ පිළිබඳව තොරතුරු ඔබට සිහිපත් කරා. ආර්ථික අර්බුදයේදී ඉරානය ලබා දුන් සහයෝගයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගය කළ ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හමු අවස්ථාවේදී කියලා තමයි සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.